මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් මම අරගෙන ඇවිත් තියෙන්නේ vampire කොරියානු කතා සහ චිත්‍රපටි බලන්න කැමති යාළුව වෙනුවෙන් කලින් ඔයාලා review කරන්න කියපෝ කොරියානු කතාත් මේ වීඩියෝ එකට මම ඇතුළත් කරලා තියෙනවා ඉතින් ඔයාලා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මම මුලින්ම අරගෙන ආපු කොරියානු vampire කතාව තමයි The Vampire Detective. මේ කතාව විකාශය වුණේ නම් OCN නාලිකාවේ. මෙය කොටස් 12කින් සමන්විතයි. මේ කතාව මොන වගේද කියලා අපි දැන් බලමු. යුන් සැන් ඔහුගේ යාළුවෙක් වන යොංබෝ හියුන් සමග පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු ලෙස සේවය කරනවා. දිනක් යුන් සැන් වැම්පයවරයෙකු බවට පත්වෙනවා. ඔහු තම සේවාදායකයන් වෙනුවෙන් විවිධ නඩු විසඳන අතරම ඔහුගේ අද්විතීය හැකියාවන් උපයෝගී කරගනිමින් නඩු විසඳන අතර ඔහුගේ රහස් අනන්‍යතාවය පවත්වා ගනිමින් තමා වටා ඇති අභිරහස අනාවරණය කර ගැනීමට යුන් සැන් නිතරම උත්සාහ කරයි. ඉතින් ඔයාලා කලින් මේ කතාව බලලා නැත්නම් මේ කතාවත් බලන්න. දෙවෙනියට කියන්න යන වැම්පයර් කතාව තමයි බ්ලඩ්. මේ කතාව ගැන කියන්න හිතුවේ ගොඩක් අය මගෙන් මේ කතාව ගැන රිවිව් එකක් ඉල්ලපු හින්දා. KBS 2 නාලිකාවේ කොටස් 20කින් සමන්විතව 2015 වසරේ තමයි මේ කතාව විකාශය වුණේ. මෙය ආදරය ක්‍රියාදාම වලින් සපිරි කතාවක්. මෙම නාට්‍යයෙන් මූලිකවම විස්තර කෙරෙන්නේ වෛද්‍යවරුන් පිරිසක් ගැන. මේ කතාවේ ඉන්න පාක් ජීසන් රටේ හොඳම පිළිකා පර්යේෂණ රෝහලේ අග්න්‍යාශය බිලියරි සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු මෙම රෝහලේම ඉන්න යූරීටා ගැන ඉතාමත් සැලකිලිමත්. යූරීටා කියන්නේ වයස අවුරුදු 17දී වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණ මෙම රෝහලේ හිමිකරු වන චෙබෝල් සමූහයේ සභාපතිගේ ලේලිය. ඇය ඉතා දක්ෂ නමුත් විනෝදකාමී සහ අහංකාර කෙනෙක්. ජීසැන් ඇය කෙරෙහි ආදරයෙන් බැඳී සිටී. මිනිස් ගැහැණු ළමයෙකුගේ ජීවිතය නරක් කිරීමට අකමැති වන වැම්පයවරයෙකු තමා පාලනය කර ගැනීමට උත්සාහ කරන ආදර කතාවක්යි තව දුරටත් මේ කතාව අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට මම කියන්න යන කතාව තමයි 2015 වසරේ විකාශය වූ ඔරේන්ජ් මාමලේඩ්. කොටස් 12කින් සමන්විතව මේ විකාශය වුණේ KBS 2 රූපවාහිනී නාලිකාවේ. වැම්පයර්වරු වඳවී යාමේ තර්ජනයට ලක් වෙලා තිබුණත් පසුගිය අවුරුදු 200 පුරාවට මිනිසුන් සහ වැම්පයර්වරු සාමගිය සුමක් අත්සන් කරලා තියෙන්නේ. නමුත් වැම්පයර්වරු ස්වභාවයෙන්ම විලෝපිකයන් නිසා මිනිස් රුධිරයට තමයි ඔවුන් නාස කරන්නේ. තමන්ගේ අනන්‍යතාවයේ ලෝකයෙන් සංගවන වේක් මාරී නම් වැම්පයර්වරීකගේ කතාව තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඇය නිහඬ හා හැඟීම් නොමැති බව පෙන්නුම් කරන වැම්පයර් වැරියක්. අයිස් කුමරිය තමයි ඇගේ අන්වර්ථ නාමය. චුංජා මින් කියන්නේ ආකර්ෂණීය හා අතිශය දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහු පාසලේ වඩාත්ම ජනප්‍රිය පිරිමි ළමයා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාවත් මෙහි කියවෙනවා. ඉතින් ඔයාලටත් මේ කතාව බලන්න පුළුවන්. ඊළඟට කියන්න යන්නේ The Vampire Lives Next Door to Us දකුණු කොරියානු වැම්පයර් කෙටි චිත්‍රපටය ගැන. මෙය තිරගත වුණේ 2015 වසරේදී. මෙම චිත්‍රපටයේ විකාශන කාලය විනාඩි 18යි. ජී සුන් සහ පාක් සෝ ඩැමි රංගනයෙන් දායක වෙනවා. මෘත ශරීරාගාරයක වැඩ කරන වැම්පයර්වරියෙකු ගැන තමයි මෙම චිත්‍රපටයෙන් කියවෙන්නේ. ඔහු සිරුර ගැන පෞද්ගලිකවම සැලකිලිමත් වන අතර ඔවුන්ගේ ජීවිත ගැනත් මියගියේ ඇයි කියත් ඔවුන්ගෙන් ඔහු අසනවා. අන්තිමේදී වැම්පයර ජීවත් වීමට අවශ්‍ය මල සිරුර ලැබෙන අතර ඔහු ඇගේ පැතුම ඉටු කිරීමට උත්සාහ කරයි. එහෙනම් ඔයාලත් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න.